මාදුරු ජාතික වනෝද්‍යානය පිළිබඳ අහලා තිබුණාට මේ ප්‍රදේශයේ අතීතයේ මේ වනාලි නිතරම එනවා රෑට මේ පාරේ යන්න බෑ. ක්‍රිස්තු වර්ෂ 273 දී රජ කළ මහසෙන් රජු සහ ක්‍රිස්තු වර්ෂ 1055 සිට ක්‍රිස්තු වර්ෂ 1110 දක්වා රජ කළ පළවන විජයබා රජු. කැලෑපාර මෙතනින් ඉවරයි. ඒ වගේම තමයි මේ පැර අවසානයේ තම ලස්සන අවසානයේ තමයි මෙම වැව අපිට තියෙන බලන්නේ තම සුන්දර වැවක්. ගයිස් ටවල්.ල්ගේ අපේ යුටියුබ් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවා අපේ channel එකේ යන්නේ travel in video සහ පරිසරයේ සුන්දර ස්ථාන මෙන්ම පුරා විද්‍යාත්මක සහ ඓතිහාසික වශයෙන් වැදගත් video තමයි යන්නේ. අද මම යන්නේ ඔයාලට ඉතාමත් අමුතුම අත්දැකීමක් දෙන්න. මම දැන් ඉන්නේ මාඳුරෝයි රක්ෂිත මැදින් වැටලා තියෙන කැලෑ පාරක තමයි. මම අද යන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තට මේ පාර ගිහිල්ලා බෙහෙරගල දක්වාම යන්න පුළුවන්. අපි කැලෑ පාර ඉවරන ගම යනවා. එහෙනම් ගයිස් ඔයාලට මේ පිටිපස්සෙන් දැස්සෙන්නේ පාර. මම මේ මාදුර රක්ෂිතේ ඇතුළත් වෙන ස්ථානේ තමයි ඉන්නේ. ඉතාම සුන්දර පාරක තමයි අපි යන්නේ. බලමු වනාලිත් ඉන්න පුළුවන්. අපි ඒවා දිවශෙන් ලස්සන තැන් බොහොමයක් අපි බලාගෙනමින් ඉස්සරහට යන්. එහෙනම් ගයිස් අපේ වීඩියෝ එක අවසාන වෙන තෙක් දැන් සින්න කියලා ඉතා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. හොඳයි යාළුවනේ, දැන් අපි කැලෑ පාරට ඇතුළත් වෙලා ඉදිරියට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඇති දෙපැත්තම විශාල කැලෑ ප්‍රදේශයක් තමයි පවතින්නේ. ඇත්තට මම මේ වීඩියෝ එක තුල ඔයාලා වැදගත් කරුණු බොහෝ ප්‍රමාණයකට අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලා මාඳුරු ජාතික වනෝද්‍යානය පිළිබඳ අහලා තිබුණාට මේ ප්‍රදේශයේ අතීතයේ කොහොමද පැවතිය සහ මාඳුරු ජාතික වනෝද්‍යානය ආරම්භ වීම සඳහා බලපාලා තියෙන හේතු මොනවද, නැත්නම් මේ අරමුණු කුමක්ද, මේ කොපමණ ප්‍රමාණයක පිහිටිලා නැත්නම් කොපමණ වපසරයක පැතිරලා තියෙනවද, මේ සීමා මොනවාද ආදී වශයෙන් කරුණු බොහෝ ප්‍රමාණයකට අවධානය යොමු කිරීමට කැමති දන්න අයට නෙමෙයි නොදන්න අයගේ දැනගැනීම සඳහා. ඒ නිසා ඔයාලටත් වැදගත් කියලා හිතනවා නම් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින ඔයාලට ලොකු දැනුමක් මේ තුලින් ලබා ගැනීමට පුළුවන්. ඔයාලට පේන ඇති මේ මාර්ගයේ පොඩ අබලන් තත්ත්වෙන් තමයි පවතින්නේ. මොකද මම හිතන හැටියට මීට වසර ගණනාවකට පෙර මේ පාර හොඳට තියෙන්නට ඇති. හේතු වර්තමානයේ වෙන විට අබලන් තත්ත්වෙන් තමයි පවතින නිසා මේ පාර යනවා නම් වනසතුන් සිටින නිසා ඉතාමත් විමසිලිමත්ව යන්නට ඕනේ. මොකද වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම තමන්ගේ ආරක්ෂාවත් රැකගනිමින් තමයි පාර ගමන් කරන්නට ඕනේ. මොකද යම් කිසි කරදරයක් වුණාට අපි වනසතුන් ඒකට පලි නැහැ. මොකද ඔවුන්ගේ දායත් අභය භූමියක් නිසා, ඔවුන්ට ජීවත් වීම සඳහා නිර්මාණය වූ භූමියක් නිසා, ඒ නිසා අපි තමත් අවධානය යන්න ඕන කියන පණිවිඩයත් ඔයාලට මම මතක් කරනවා. එහෙනම් අපි පොඩ්ඩක් ඉදිරියට පොඩ්ඩක් නවත්තලා පරිසරයේ සුන්දරත්වයෙන් දෙමින් පොඩ්ඩක් කතා බහ කරලා අපි ඉස්සරහට යන්. එහෙනම් යාළුවනි, මම වීඩියෝ එක අවසාන වන තෙක් රැඳී සිටින්න කියලා තමත් ආදරෙන් මතක් කරනවා. මොකද මේක ඉතාමත් වැදගත් වෙන නිසා, වැදගත් කරුණු බොහෝ ප්‍රමාණයෙන් මේ තුළ සාකච්ඡා කරන නිසා. එහෙනම් ගයිස් අපි කතා කරලා අපි ඉදිරියට යන ගමන් ඉතුරු කාරණා පිළිබඳ අවධානය යොමු කරමු. හයි ගයිස්, දැන් අපි ඉන්නේ කැලෑ පාරේ මැදට වන්නට. ඔය පේන ඇති තම දුෂ්කර පාරක් සහ පාර ගොඩක් කැඩලා තමයි තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් වීඩියෝ එකක් ගැස්සෙනවා, ඔබ ගණන් ගන්න එපා. ඒ වගේම තමයි දැන් පොඩ්ඩක් පින්නකුත් වෙනවා සාමාන්‍යයෙන්. ඇත්තටම බලන්න මේ වනාලි මේ නිතරම එනවා. දැන් රෑට මේ පාරේ යන්න බෑ. ඔයාලට පේන ඇති ඒ වනාලි පැමිණවා කොහොමද කියලා අපිට තව පොඩ්ඩක් තමයි අපිට යන්න තියෙන්නේ. එහෙනම් ගයිස් අපි ඉස්සරහට ගිහිල්ලා තුටික සාකච්ඡා කරමු. හොඳයි යාළුවනේ, මම ඔයාලට මුලින් සඳහන් කරා මේ ගමන තුර මම ඔයාලට වැදගත් කරන බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කරනවා කියලා. ඒ මොනවාද කියලාත් මම ඔයාලට මුලින් කිව්වා. ඒ අනුව අපි ඓතිහාසික පසුබිම් වෙත අවධානය යොමු කරමු. විශේෂයෙන්ම ඓතිහාසික පසුබිම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපිට වැදගත් වන්නේ ජනප්‍රවාදගත තොරතුරු සහ පුරාණ ලිපි ලේඛන. ඒ අනුව මෙම පුරාණ ලිපි ලේඛන සහ ජනප්‍රවාදවලට අනුව ඈත අතීතයේ සිටම මෙම ප්‍රදේශය වනගත භූමි ප්‍රදේශයක් හැටියට තමයි පැවතිලා තිබෙන්නේ. ඒ වගේම තමයි අතීතයේ මෙම ප්‍රදේශය හඳුන්වලා තිබෙන්නේ මහා ධාරගල්ල ලෙස. එහෙත් පසු කාලීනව හෙළබසට අනුව තමයි මාතෘවේ ලෙස හඳුන්වනු ලබන්නේ. ඒ වගේම තමයි යාළුවනේ, ඔයාලා දන්නවා මහා වංශය කියලා කියන්නේ ඓතිහාසික තොරතුරු බොහෝ ප්‍රමාණයක්
අන්තර්ගත පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ඓතිහාසික කෘතියක්. ඒ කෘතියට අනුව ක්‍රිස්තු වර්ෂ 273 දී රජ කළ මහසෙන් රජු සහ ක්‍රිස්තු වර්ෂ 1055 සිට ක්‍රිස්තු වර්ෂ 1110 දක්වා රජ කළ පළවන විජයබා රජුගේ කාලය තුළ මෙම ප්‍රදේශයට නුවඩුව පුද සත්කාරණ සහ අනුග්‍රහය ලැබූ බව ඒ මහවංශය නැමැති සාහිත්‍ය ග්‍රන්ථය තුළ සඳහන් වෙනවා. එහිදී අපිට ඓතිහාසික වශයෙන් මේ ප්‍රදේශය කොහොමද පැවතියේ කියන කාරණාව පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති මේ මාදුරුව ජාතික වන උද්‍යානයේ ආරම්භය මිසක් ඒ ප්‍රදේශයේ විහිදලා තියෙන කොහොමද කියලා ආකාරය පිළිබඳව අපි සඳහන් කරොත් එහෙම ඔයාලා දන්නවා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියලා කියන්නේ ලංකාවේ බිහි වූ විශාලම ව්‍යාපෘතියක්. එහිදී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද ජලාශ පහක ජල පෝෂක ප්‍රදේශ ආවරණය කර ගනිමින් 1983 වර්ෂයේ නොවැම්බර් 9 වන දින තමයි මේ ලංකාවේ පස්වන ජාතික වන උද්‍යානය ලෙස මාදුරුව ජාතික වන උද්‍යානය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි අපි දැනගත යුතු තවත් කාරණාව තමයි මෙම ජාතික වන උද්‍යානය බිහිවීමේදී බලපෑ අරමුණ මොකක්ද කියලා. ඒ අනුව මම ඔයාලට සඳහන් කරා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වුණු උල්හිටිය රක්කිඳ හේනානිකල යන ජලාශ සංවර්ධනය කිරීමේදී එම ප්‍රදේශවල සිටි විශාල සතුන් ප්‍රමාණයක් අවතන් භාවයට පත් වුණා. ඔවුන්ට වාසස්ථාන සැපීම හා ජල මූලාශ්‍රවල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අරමුණින් තමයි මෙම මාදුරුව ජාතික වන උද්‍යානය බිහි වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මෙහි වපසරිය සහ විහිදිතින් ප්‍රදේශය පිළිබඳ අපි අවධානය යොමු කරොත් එහෙම මේ හෙක්ටයාර 58,850ක් වන විශාල වපසරියකින් යුක්ත ප්‍රදේශයක තමයි විහිදලා තිබෙන්නේ. ඒ වගේම තමයි අම්බාර බදුල්ල පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිම් කරගෙනමින් තමයි මෙම ජාතික වන උද්‍යානය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ අනුව මම ඔයාලට අද වීඩියෝ එක කරන්නේ අම්බාර දිස්ත්‍රික්කේ කෙලවට වන්නට මායිමක සිට තමයි මේ පාර වීදි විහිදලා තියෙන්නේ. මේ පාර තුල යමින් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙන එන්නේ. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා දන්නව ලංකාවේ ආදිවාසී ජනතාව කියන්නේ ඉතාමත් වැදගත් ජන කොට්ටාසයක්. ඔවුන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ මෙම ජාතික වනෝද්‍යානයේ කේන්ද්‍ර කරගෙනමින් නැත්තම් ඒ මායිම තමයි ජීවත් වෙන්නේ. ඔවුන් මෙම ජාතික වනෝද්‍යානය සමග තම සහයෝගයෙන් සහජීවනයෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගනිමින් ඔවුන් ජීවත් වන ආකාරය අපට දක්නට ලැබෙන නිසා ආදිවාසී ජනතාව බොහෝ ප්‍රමාණය මෙම ජාතික වන උද්‍යානය ආරක්ෂා කරගනිමින් ජීවත් වෙනවා කියන කාරණාව අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මම ඔයාලට සඳහන් කරා අලි විශාල ප්‍රමාණය මෙම ජාතික වන උද්‍යානය සහ මෙම පාර දෙපස ඉන්නවා කියලා. ඊට අමතරව අලින්ද අමතරව කොටියා, ගෝණ, හිවලා, කුළුහරකා, වල්ලූරා, තිත්මුවා, ඉත්තෑව ආදිවාසී සත්ව කොට්ටාස බොහෝ ප්‍රමාණය සහ ශාක විශේෂ බොහෝ ප්‍රමාණය, ඒ වගේම කුරුළු විශේෂ බොහෝ ප්‍රමාණය මෙම ජාතික වන උද්‍යානය ජීවත් වෙනවා. ඒ නිසා අපේම ජෛව විවිධත්වයෙන් යුත් ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගෙන අපගේ යුතුකම සහ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් සඳහන් කරන්න කැමති මම අර බලාපොරොත්තු වන්නේ මෙවැනි ජාතික වනෝද්‍යානය ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමයි කියන පණිවිඩය සමාජගත කිරීම. එහෙනම් ඔයාලා අපගේ channel එකත් එක්ක සහදී සිටිනවා නම් පරිසරයට හැමදාම ආදරය කරන පරිසරය තුලින් සහ අපිට ඒ තුලින් අපිට ලැබෙන දේ බොහෝම. ඒ නිසා පරිසර පද්ධතිය රැක ගැනීම අපගේ ප්‍රධාන අරමුණ ලෙස මම ඔයාලට මෙම වීඩියෝ මතක් කර සිටිනවා. එහෙනම් ගයිස් අපි ඉදිරියට ආයි ගයිස් ඔයාලට මේ පේන්නේ අපි ආපු මා පාර කැලෑපාර මෙතනින් ඉවරයි. ඒ වගේම තමයි මේ පාර අවසානයේදී තම ලස්සන වැවක් සහ එළ මාර්ගයක් අපිට දක්නට ලැබෙනවා. එතන කැලෑපාරෙන් ආවා. ඒකේ අවසානයේ තමයි මෙම වැව අපිට තියෙන බලන්න තම සුන්දර වැවක්. කැකුණු වෙල වැවක් කියලා තමයි මේක හඳුන්වන්නේ. එහෙනම් ගයිස් අපි අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න කියලා මතක් කරමින් ඔබ සියලු දෙනාට සුබ දවසක්.